රටේ ආර්ථික තත්ත්වය දෙස බැලූ විට ආණ්ඩුවක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි. පසුගිය සුමාන පහ තුළදීද රනිල් වික්‍රමසිංහ මහතා පැමිණියා කියා රට තුළ ප්‍රගතියක් නොපෙනෙන බවත් කබලෙන් ලිපට වැටුණා වගේ පෙනී යන බවත් හෙතෙම කියා සිටියේය. එනිසා වහාම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලිමේන්තුව හරහා වැඩ බලන ජනාධිපති කෙනෙක් පත් කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම පැවසීය. එම වැඩ බලන ජනාධිපති හරහා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බවත් ඔහු කියා සිටියේ ජන හමුවක් අමතමිනි. මේ අතර රට සහ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතා මතය විමසන වෙරිටේ රිසර්ච් සමීක්ෂණයේ ජූනි මාසයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. එහිදී විමසා බලා ඇති අදාළ කාරණා සම්බන්ධයෙන් ජනතා අනුමැතිය, තෘප්තිය සහ විශ්වාසය පිළිබඳවය. ඒ අනුව රජයේ සමස්ත ක්‍රියාකාරීත්වය අනුමත කර ඇත්තේ 3%ක පිරිසක් පමණයි. ජනවාරි මාසයේදී එමාගේ 10%ක් ලෙස සටහන් වී තිබේ. ශ්‍රී ලංකාව අද යන ගමන් මඟ පිළිබඳව තෘප්තිමත් භාවය ප්‍රකාශ කර ඇත්තේ 2%ක පිරිසක් වන අතර ජනවාරි මාසයේදී එය 6%ක් ලෙස දැක්වුණි. මෙරට ආර්ථිකය පිළිබඳව විශ්වාසනීයත්වය සුන කලාපයේ පවතින අතර ජූනි මාසයේදී එය 96%ක් දක්වා පහත බැස තිබේ.